Royal හොම සාධරරි පින්න පිච්බසාර YouTube ෙට ආදර කතාා බලන්න කැමති वाල වෙනුවෙන්ම තමයි අපි අද කතාව අරගෙනාව මේ ලස්සනම ලස්සන ආදරකතාව රැගත් මූීකෙන් නම තමයි Mr. මජනෝ මේ කතාව ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ අකල් අක නෑනී කතාවගෙන කෙටියෙන් කියනවන විකී කියල කියන්නේ කෙල්ලන්ව ලේසිම්ම කැමති කරවගන්න පුළුවන් රූපයක් තියෙන කඩවසන් করොলেෙක් හැබැයි AIA කිසිම සම්බන්ධතාවයක් බරපතරවිදියට සරන්න නෑ යා හැම ආදර සම්බන්ධතාවයක්ම පවත්වගෙන යන්නේ විනෝදයට වගේ එතකොට නිකී කියල කියන්නේ? තමන්ගේ සහකාරයා රාම වගේ වෙන්න ඕනි කියරලා පාර්ථ කරන කෙල්ලෙක් ඒවගේ මෙයා නිිත්‍රම ප්‍රාර්ථනා කරන්නේ ඒයාගේ සහකාරය එය හොඳින් බලාගන්න ඕන කියලා. අහම්බ විදියට මේ දෙන්න හම්බෙනෝ. විකීගේ ජීවිතයට නිකීයාවට පස්සේ. විකේගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනෝ. මේ දෙන්න මාසද දෙකක් පෙෙන්බතුන් විදිහටඉන්නේ එකඟග වෙන හැබැඒ මාස දෙක අවසානයේදී සිද්ධ වෙන්නේ හිතාගන්නවත් බැරි විදේ දෙයක්. මේ චිත්‍රපටිය ආදරයගෙන බොහොම ගැඹරින් අපේ හිතතුළට කාවදෙන චිත්‍රපටිය. ඉතින් මේ ලස්සන ලස්සල් ආද්‍රකතා බල අපිත්තෙක් එකතුවෙන්න කියෙලා ලහමෝට ආදරෙන් ආරධන කරන. කතාවටයන්න කලින් ල ංචි මතක් කිරීමක්තිනො කරන්න ල තාමත් පප සබස්කයිප් කල නැත්තන් පහලින්තියන සබස්කයිප් කියන බට්නෙකඩ ලික් කරලා අපි සබස්ක්‍රයිප් කරන කියලා ොල් හැමෝගේම ආදරෙඉල්ලා සිටින. ඒනඟ කියියම කතාව බලන්න. කතාවා අරම්බෙද්‍යියපට පෙන්වන්නේ තරුණව පිරිසක් ඉන්ටවිය් කරන දර්ශනයක්. හැබැයි ඒක ජොබ් ඉන්ටවීව එකක්ව නෙවේ. නිකීත කියල ගෑනුළමෙක්කිඉන්නවා. හැමෝබයාට ආදරයට කතා කරන්නේ නික කියලා. එයා විවාහවිෙන වසින්න ගෑනුළමෙක්කින්ද. එය මේ දවස් වල විවාවෙන්න තරුණේ කොයමෙන් තම ඉන්න. ඉතින් මේ ඉන්ටවීවකෙන් කරන්නේ එයාට ගැලපට පිරවිලමේ කොයනෙක් ඒ එනයගෙන් ගොඩක්කායට ගොඩක් හොඳ චොප්තියනවා. ඒවගේම ලොකු සැලර එකක් ගන්නවා. ඒවුනත් නිකේ කිසිම කෙනෙකුට කැමති වෙන්නේ නෑ. මොකද නිකී හොයන්නේ රාමායනය ඉන්න රාම වගේ කෙනෙක්ව. එයා හොයන්න ගොඩක් අවංක වෙන කෙල්ෙක් දිහා හැරිලවත් බලන්නන්නේ නැති කොල්ලෙක්ව. ඉතින් නිකීට ඒවගේ කෙනෙක්ව හොයගන්න පුළුවන්ව යිද. මේ වෙලා වි නිකීඉන්නන්නේ කාටුන් බලමින්. ය කැමතිම කාටුන් එක තමයි සෙදරල්ලගේ කතාව. පොඩිලමෙක් වගේ කාටුන් බැලුවට නිකී කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයලබන තරුණයක්. නිකේගි මාමටෝනි ගෙනගන්න කලින්මයාව කසාධබන්දල දෙන්න. නිකී මේදවස්සලඉන්නයාගේ මාමලගේ ගෙදර. මාම තමයි නිකීට විවායෝජනා හොයන්න. මාම හොයපු කිසිම කොල්ලෙක්ට නිකී අකමැතිවුණහින්ද මාමයිඉන්න තරහි. ඉතින් එයා නිකීට බනිනෝ. ඒ වෙලාවෙ නිකේගේ මමට පැහැදිලි කරලා කියනවා අපි ඇඳමක්ගන්නගියත් කොච්චරනං තෝර්ලබල්ලද ඇතුමක් ගන්න ඉතින් ජීවිතකාලෙම එකටන්න පුද්ගලයාව හොයාගන්න එක කොච්චරනං අමාරුවඩක්ත්ද කියලා. ිේ දේවල් ම පහැදිලිකරාට පස්සෙන මාමනකීට මුකුත්ම කියන්නේ නෑ. ඊට පස්සේ නිකයාගේ යාළුුවත්ත එක්ක එලියට යනවා. නිකීගේ හොඳම යාලුුවගෙනම ලිඩා. ඒයාල එලියටයමෙන් ඉන්න කොට එයාලගේ වාහනට ගැනුළමෙක්ක හැපෙන. ඒත්යාට ලොකු වනතුරක් නම් වෙන්න නෑ ඊට පස්සේ ගැනුළමය නැගි ටලයිතරින් යන්න යනවා. ඒ ගැනුලමයක් ඇතේ බෝඩ් එකක් තියෙනවා ඒ ගැනුලම ඇත්තනන් කියන්නන්නේ ඒ බෝඩ් එකක්ත් තරගෙනමයි. නිකී ලින්ඩත්ත එක්කේ ගැනුළමයක් පස්සේෙන් කියයන්න. ඊී ැනගන්නඕනේ ඒ අතේතිබුණ බෝඩ්ක මක්ද කියලා. පසෙන් ගයාාට පස්සේතමයි නිකීට තේරෙන්නේ ඒ ගෑනුලමෑ ඉගෙන ගන්න කොලෙජ්ජක ඉස්රහ පිකටෙන එකත්තේනවා කියලා. ඒ උද්ඝෝෂණය කරන්නේ ගෑනුළමයිම කණ්ඩායමක්. ඒ හැමෝම උද්ඝෝෂණය කරන්නේ විකී කියන කොල්ල වෙනුවෙන්. ඒ උද්ඝෝෂණය කරන තැන කොල්ලො දෙන්නකුත්තින්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නම් විකිත්තෙක්ක ලොකු තරගින් ඉන්න. ඒ අහෙම තරහිගන්නේ එතලින්න ගෑනුලළම ොක්කොම විකීගි පැත්තේෙහිද. ි එක් තරහිඉන්න පිමිළමැගෙනම බොබ. මේ උද්ඝෝෂණය කරන්න කොලේච්චකේ ප්‍රින්න්සිපල්ට විරුද්ධව.ඒයාගේ දුවත් මේ උද්ඝෝෂණය ඇතුළි ඉන්නවා. එතනට ගගේ ලින්ඩහා නිකී දෙන්න උද්ගෝෂණය කරන කන්ඩායමෙන්න්න ගෑනු ළමක්ගෙන්න්න අහනව ඇයියාල උද්ඝෝෂණය කරන කියලා. එතකො තමයි යාල දැනගන්නේ විකී කියලා කියන්නේ කොලේජ්ජක ඉන්න හැම ගෑනු ළමැක්ගෙම හිතගත්ත කොල්ලා. ඒ කොල්ලගේ විශේෂත්වය තමයි එයා කාටවත්ම ආදරයි කියල කියන්නේ නෑ. ඒවගේම කාගෙවත් හිතරිදන්නෙත්නෑ දවසක් විකී කොලෙජ්කේ පරින්සිපල්ගේ දුවත් එක් පාඩම් කරමෙන් ඉන්නකොට ප්‍රින්සිපල් එතනට ඇවිල්ලා එයාලට බනිනෝ. ඊට පස්සෙ ප්‍රරින්සිිපල් විකීව කොළෙච්චගේ නයින් කරලා. ප්‍රින්සිිපල්ගේ දුවයි විකිී දෙන්න පාඩම් කරමෙන් ඉන්නවා කියලා අනිත්තා හිතුවට ඇත්තටම ඒ දෙන්න පාඩන් කරලනෙවෙේ ඒ දෙන්න ආදරේ කරමින් තමයි ඉඳල තියෙන්නේ. ඒනිසා ප්‍රින්න්සිිපල්ට තරාගහින් තමයි එය විකීව කොේච්චගේ නන් කරලා තියන්නේ. මන්න්නොලෙජ්ගගේ නයින් කරපුහින්ද, විකී කොලෙජ්ජකට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනව ආය මත්තයගෙන සලකාබලන්න කියලා. විකී නිවැරදී කියල කියන්න තමයි මේ ගැනුල්ලමයි කණඩායම් මේ උද්ඝෝෂණ කරන්න. අද තමයි විකී අභ්‍යාචනා මන්්ඩ ලේට යන දවස. එත්තැඉන්න මැඩම් කෙනෙක් තමයි විකීගගේ ප්‍රශ්ය ගැන විභාග කරන්නේ. ඒ මැඩම්ට වයිසවරුදුතු තිස් දෙයි. ඒවගේම යාටිකක් සැර පරෂ එක් කෙනෙක්. මේ මැඩම් පිරිමියයට ගොඩක් කමතිෙනෙක්. මයි ගේ ෆිස්සකට පිරිම යා ගෙන්න්න ගෙන ඒයට බැනවදින එක. ඒගෙන්න්න ලොකු සතුරක් ලබනවා. මේ හැම විස්තරයක්ම උද ගෝෂණය කරමිනින් න මක් නික එක් කිය න ඒ න මට ල්ල හින්ද ත න යන. කේගේ ප්‍රශ්නය වි ා කරනවා කිය ව මඩම් ගෙනනම තමයි ප්‍රශාන්ති. වික ාව හම්බ වෙන්න යනවා. ැඩම් විකගේ හන ේල් හ යි ල් විතර ල් ෙදර ඒයා ද ර ද ො ද ර කිය. කොට වි කියනවා පාඩංක්රන්න ලාේ පින්සිපල්ල දුව ්‍රැසක හිටියේ මංයාට ඒ ස්්‍රෙසක නැතිකරගන්න උදව කරා කියලා. ඒත් එක්කම විකී මැඩම්ගගේෙන් අහනවා මැඩම්ලා ඉස්සර කොෙජ්ගේ පාඩන්රන්නකොට ්‍රෙසක නැතිකරගන්න මොකද කරේ කියලා. එතකො ප්‍රශාන්ති මඩම් කියනවා මම ස්ත්‍රෙසක නැකරගන්න චොක්ලට් ෑව කියලා. එතකො වික කියනවා ැඩම් චො ලත් කාලා ස්ත්‍රෙසක නතිකරගත්තට ප්‍රින්සිපල් ද ්‍රෙක නතිකරගන්න කෑමති වෙනවිදිකට ඉතින් මං ඒකටයටට උදව් කරාවිතරයි කියලා. ගේහයට උදවකරමින් ඉන්නකොටයාගේ අම්ම අපිඉන්නතැනට ආව කියල විකී කියනවා. මේ දවල් අහගෙන හිටියට පස්සේ මැඩම් ගෙහිතෙත් විකීගෙන පුංචි කැමැත්තක් ඇතිවෙනවා. ඉතිං විකී වැරදි නෑ කියලා මැඩම් ලියවමක් කියල දෙනවා ඒකෙම්ම අලට තේරෙන ඇති විකී කියන්නේ ඕනිම කෙල්ලෙක්ගේ ආකර්ශණ එදිනාගන්න පුළුවන් කොල්ලක් කියල ඒවගේම තවදදයක් තියෙනවා? විකී යාලුවෙන ඕනිම කෙල්ලෙක් එක්ක එය සබන්ධය තියාගෙන යන්නේ උපරිම මාස දෙකයි. ඒත් වික කියන්නේ කෙල්ලංගිජීවිත විනාශ කරලා පැනලෑන කොල්ලෙක්නක් නෙවෙයි. දැන්න අපිට පෙන්වන්නේ විකී දැන්න්න යාලුවෙලා ඉන්න ගැනුලමයව. මේ වෙලාවේ ගැනුලමේ විකිඒ කතා කරමින් තමයි ඉන්නේ. මේ ගැනුලමය විකට කියනවා අපේ අම්මවයාට කැමැති නෑ ඉතින් අපි මේ සම්බන්ධය නතරකරමු කියලා. ඉතින් විකී ඒකට කැමති වෙනවා. මේ වෙලාවේ ගැනුළමය කියනවා අපි කොහොමත් බ්‍රේකප්පය හින්දා අපි අවසානවතාවට පොඩ්ඩක් විනෝදවෙමු කියලා. ඉතින් විකී ඒකටත් කැමති වවා. මේ වෙලාවෙ එතන එහටේබල් එකේ ඉන්නවා නිකී හල් ලින්ඩ දෙන්න. ඒ දෙන්නටත් මේක හෙනවා. විකී කියන දෙවල් ඇහුනට පස්සේ නිකීට විකීගැෙන පුදුම හිතනවා. නිකී දැන් ඉන්න ආපෝට් එකේ. එයාහ දැන ගෙදරයන්න ඒ ජනයාගේ අමයි තාත්ව ජීවත්වන ගෙදරට යන්න. නිකියයාගේ තාත්තර් කෝල්ලකක් ගන්න ගමතම ඉන්න. මේ වෙලාවෙේ එතනට එන විකී නිකීකගේ හැප්පෙනවා. ඒවෙලාවෙ නිකීට තරහයනවා. හැබැයි විකඒ කරේ හිතාමතා අනෙවෙයි. ඒනිසා විකී? නිකීගෙන් සමාවිල්ලලෝ. නිකී කියන්නේ ලස්සන කෙල්ලෙක්කින්ද විකී නිකී එක කතා කරන්න උත්සා කරනවා. ඒත් නිකී කලින්ම දන්නවනි විකී කියනෙ මුුණවගේ කොල්ලෙක්ද කියලා. ඒ නිසා නිකී විකීව පොඩ්ඩක්වත් ගනගනි නෑ. ඊට පස්සෙ නිකී පලේෙන් එකට නගෙනෝ. හැබැයි නිකීට වාඩි වෙන්න්න හම්බවෙන්නේ විකීගේ ලංපතියන ශීතකි. ඒහින්ද නිකීඒයාගේ ශීත්‍යක මාරුකරගන්න උත්සා කරන. ඒත් ඒවැඩි හරිියන්න නෑ. අකමත්තෙන් උනත් නිකීට තර වාඩිවෙලායන්න සිද්ධ වෙන. ඒවෙල්ලා විකීනං ත්සා කරන නිකිය එක කතා කරන්න. ඒත් නිකී දන්නවන විකීගේ ඇටි. ඉතින් නිකී එයා විකීගැන දන්න හැමදේම විකියක කියනවා. ඒදේවල් අගෙන හිටපු වික කියනවා ඔයා ඒගැන දැන්ම මාතෙක් කෙප් එක හොඳයි නැත්තම්මං ෆ්ලයි් එකෙන් බහිනකන්න ඔයා වියාලු කරගන්න උත්සාහ කරනවා කියලා. දැන් ඉතින්මං වෙනකෙල්ෙක්ට ට්‍රයිරනවා කියලා වික කියනවා. එතකොටම ෆ්ලයිට් එකට තවත් ලස්සන කෙල්ලෙක් නගෙනවා. ඒයාගෙනම සහා. ඉතින් වික ඒාව යාලු කරගෙන ඇත් එක් ෆ්ලයිට් එකකි වෝෂෝමක පැත්තර යනවා. එතනට ගිය මේ දෙන්න ආදරැෙන් වෙලිද තමයිඉන්න. නික වශරූමකට යන කොට මේ සිදුවීම දකිනවා. නිකීට මේ විකීගෙන ලොකු පුදුමයක් තමයි දැනෙන්නේ. ඔන්න ඉතින් යාලා ගමනාන්තයට ලළඟ වෙනවා. වික ෆ්ලයිට් එක බැහලෑනකොට ඒව පිගන්න යාගේ තාත්තයි නෑදෑවෙන පිරිසකුයි ඇවිත්තින්නවා. විකීමට ඇවිත්තියෙන්නේඒයාගේ මාමගේදුවගේ වෙඩින්නකට. මෙතනට ඇවිත්තින්වා විකීගේ මාමගගේදුව බඳින්න මනමාල ඉං විකි එයා එක්ක ගොඩක් සතුටින් කතා කරනවා.ඒයාගේ නම ක්‍රෂෝර්. හැබැයි ක්‍රෂෝර් මෙතනටඇවිත්තියෙන්න්නේ විකීව පිළිගන්න නෙවෙයි. ක්‍රිෂෝර්ග නංගිත් මේ ෆ්ලයි් එකේ මඇවිත්. කිිෂෝර් රඇවෙත්තෙන්න්නේගේ නංගි එක්ගෙනයන්න. ක්‍රිෂෝර්ග නංගි වෙන කවුරත් නෙවෙේ නිකී! ඒගෙන දැනගත්තාහම විකීට කරකයා ගඩයක් නැති වෙනවා විකීග ඇත්ත තත්වය දන්න මේ කල්ල යාගේ නෑදෑයෙක් වෙන්නයනවා කියෙලා දැනගත්තාහම විකීට ලැද් හිතෙනවා. නිකීටත් අවල්ලයනවා එයාගේ මසිනා වෙන්න යන්නන්නේ විකී කෙල දනගත්තාහම නීට පස මේකටේ යාාපෝට් එකට වෙලා කතා කරමින් තමයිඉන්නේ. මේ වෙලාවි ස හත්තන ටැවිල්, හැමෝමඉස්සරහ විකේට කිස්ස එකක් දේලා ෑන. ඒ දෙකපු විකගගේ තාත්තහනවාව ඇයියා හෙම දෙයක් කර කියලා. එතකොට වික කියවා ෆ්ලයිට්කේදේ යාමගෙන් පෑනක්කිල්ලවා මං එයායට පැනදීපුහින්ද එයාමට ස්තුතිරන්න තමයි කිස්ස එකක් දේලා ගිය කියලා. එවෙලා විකීගේ තාත්තහනෝ ඔයයාය කියන්න ඇත්තමට කියලා. විකී දවරනෝ ඔයා කියන්න ඇත්ත කියලා. විකගේ යාලුව තමයි චිට්ටි. මේ වෙලාවයා වාහනයක හැපෙනවා. එත් අඩලක් අනතුරක් නං වෙන්න නෑ. මේ වෙලා වි චිට්ි මෙතනටඇවෙල්ල වික කියෙන්න්න හනෝ යාමොකක් හරි බොරුවක්ක වවද කියලා. මොකද විකී බොරු කියලා දවරන හැම වෙලාවකම ඇයාගේ යාලුව වන චිට්ි අනතුරක් වෙනවා. ඒක සස්භාාවිකවම වෙන දෙයක් කියල තමයි චිට්ටි ං කියන්නේ. මේ වෙලා මුකදනොක කිය වික ෂේපගේ චිට්ටිත්තක් කඇතන මාරුව වෙනවා. විකීයාගේ තාත්තයි නතර වෙන්නේ විකේගේ මාමගේ ගෙදර. විකේගේ මාම හරිම නර්කෙනෙක්. යා හමවෙලේම විකීව පහත් කරල තමයි කතා කරන්නේ. විකීගේ මාමගෙනම ශිව ප්‍රසාධ. ිව ප්‍රසාදගේ පුතා හොඳටීගෙන කියෙන හොඳ රැකයාව කරන කෙනෙක්. ඒත් විකීනං හෙම නෙවෙයි අවුරුදු දෙකින් ඉවරන්නඕනි උපාදය අවරුදු හත්තරකින් නිවරල තමයි යාමේ ඇවෙත්තින්නේ. ඒ නිසා තමයි ශවප්‍රසාද හැමවිලේම විකිව පහත් කරල කතා කරන්නේ. ඒත් විකීනක් මාමග හිතරි දෙන කිසිම දෙයක් කියන්නේෙනෑ. සිව ප්‍රසාද විකීට කේකලේවල් කියමෙන් ඉන්නකොට එයාගේ තාත් අයායට එන්න කියලා කියනවා. ඒකට හේතුව තමයි සිරිතක් විදිහට මනමාලිගේ පැත්තයෙන් නමාලයාගේ නංගිට තෑගේරගල දෙන්නඕni. ඒට යාව ශොපින් එක්කරගෙන යන්න කියලලා විකගේ තාත් විකිකට කියනවා. වික ඒකට අකමැතිවනත් අකමැතිවන්න හේතුව තාත්තට කියන්න බැරිහිද වික අවසානිදකට එකඟ වෙනවා. අනි පත්තයෙන් නිකීගේ තාත් නිකට කියනවා විකියක ශොපින් කියයන්න කියලා නිකෙත්ඒට කැමති නැහැ. ඒත්තයටඒකට කැමති වන්න සිද්ධ වෙනවා. ඉතිං අවසානයේදි විකී නිකිය ගෙතරට යනවා නිකී ලැස්ති වෙනකං විකී නිකියගේ තාත් එක් කතා කරමින් නින්නවා. නිකේගේ අම්ම මේ දෙන්නටම කොෆීහතල අරගෙනෙනවා වෙලාව නිකීගේ තාත්ත නිීග අම්මට කියනවා බිස්කට්ටික කරගයන්න කියලා. ඒ අත්තරේ නිකීගේ තාත්ත කරන්නේ කොෆ එක හිමිහිට පැලයකට හලන එක. ඒක දෙකපු විකී පුදුම වෙනවා ඇයියා හෙම කරේ කියලා. එතකොට නිකීගේ තාත්තා විකීට ඉඟි කරලා කියනවා ඒක බොන්න බෙරිහින්ද තමයි හොරෙන් වීසි කරන්න කියලා. නිකියගේ තාත්ත කියලා කියෙ ගොඩක් හොඳ කෙනෙක් වගේම හරිම වේහිරුකාරයෙක්. ඔන්න දැන් නික්කී ෑස්තවෙලා අයිවරයි. ඊට පසේ දෙන්න ශෝපෙන්න් ්‍යන පිටත්තින. එතනෙද විකී නිකීගින්ක් සමාව ගන්නව පලේෙන්නකේදදි සිද්ධවෙච්චදවල් සබන්ධව. ඒවගේමය නිකීට පොරොදු වෙනවා ආයමත් කවදවත්තයා නිකීඉස්සර එම හසිරෙන්නේෙ නෑ කියලා. ඊට පස්සෙමයාල ශොපින් කරල කතාකරමින් ඉන්නකොඩ නිකීට තේරෙනවා විකී කියන්නේ හොඳ කොල්ල කියලා. ඒහින්දා මේ දෙන්න අතරයි හිමිත්‍රකමක් ඇති වෙනවා. ඊළඟ දවසට උදාවෙනවා. නිකී එයාගේ අයක් කසාදබන්ඳලන්න ගෑනුලමයට තෑගෙත්තරෙන යනවා.ඒයාගේ නම ඔමා! ඒවෙලාමයාලට අරචිුව වෙන උමාගේ අයියවන විනෝත් එහට එනෝ කියලා. විනෝත් කියලා කියන්නේ ශව ප්‍රසාත් හැමවෙලේම ආඩම්බරෙන් කතාකරනයායට පුතා. විකීනක් විනෝත්‍ර පොඩ්ඩක්කොත් කැමතිනේ. විනෝත් එන කියර කිව්ව ගමන්ම විකීයාගේයාලුවයි ගොඩක් කලබල වෙනෝ. ඔන්න ඉතින් විනෝත් එනවා. එයා අපපුගමන්ම කරන්නේ ශිවප්‍රසා දෙක්ක එකතු වෙලා විකීගේ ගැනීම ගැන පහතටහහිලෙන කතා කරන එක. ඒ හගන්න බැරුව විනෝදගගේ අම්ම ඒක අන විකේගේ නැන්ද එතනටඇවිල්ල කෑගහල විකට කියනවා මේ ැතකතා හගනින්න නැතුව මෙතන යන්න කියලා. ඉති නැද කිව හින්ද විකේ එත්තනින් යන. විකගේ නැන්ද විකීටහරිම ආදරෙයි. විකීට කවරවත් මුකදත් කියනෝට කැමතිනෑ. නිකීමේ හැමදයක් දි හම බලාගෙනන්නේ. ඊට පස්සෙන් නිකී විකීට කියනවා ඔ හොන්ට ගෙනගත්තන ඔයාට මේේවිදිය කැතකතා අහන්නවෙනි නෑනි කියලා. නිකී විකට කියනවා ඔයා හොඳ අරමුණකට අන්න කියලා. එකොට විකී කියනවා මගේ එකම අරුණ තමයි මගේ තාත්තගේ බිස්්නස් කොඩදානක කියලා. විකී පොඩිකාල දෙම තමයි යාගේ අම්මනැති වෙලා තියන්නේ. ඉතින් විකීට අම්මගේ අතරය ලබදීලා තියනෙැතියාගේ තාත්තා. විකීගේ එකම අරමුණ තමයි තාත්තගේ ව්‍යාපාර දවුණු කරන එකක ඔන්න ඉළඟ දවසි නික යාගේ අ අයි විකී ඔමයි එක්ක කෝවිලට යනවා. නික ම එක්ක පූජාව ඇති කරනවා. එවලා නිකීදගෙනවා වික කෙල්ලෙගෙ පස්ස යැ. එක දෙැක්කට පස්සෙ නිකියගේ මученඩුවෙනස්ව වෙනවා. ඒක දෙැකපු ඔමා නිකිය එක්ක කියනවා ඔයාගේ අය සිගරට්බනෝ මමඒකට කැමතිනෑ කියලා. හැබැයි ඒදේ අමතකරොත් ක්‍රෘෂෝර් කියල කියන්නේ රත්තරම් මනුස්සෙක් කෙර කියනවා. ඒවගේම ඔමා කියනවා විකී කියන්නේ මගේ අයියා යා ගොඩක් හොඳ කෙනෙක් යා කෙල්ලොත් එක්ක ඉන්න කැමතිවුුණට මනුස්ස එක් විදිටයක් ගොඩක් හොඳ කෙනෙක් කියලා එත් එක්කම එතනට ිෂෝර් රැල්ලා ඕමාව එක්කරයවා. ඉතින් නිකියයාට යන්න කියලා ම විකිය එක්කෙන්න්නම් කෙලලා කියන ඊට පසේ දෙන්න ෝල්ලෙන් ෙලියට යනවා. ඒම එලියට ඇන යාලට මොගෑන විකී කලින් යාල වෙලාහිටබ ගැනුලමෙක් ඒ ගැනුලම කෝවිලට විත්තියන්න එය දැන් බඳින්නේන්න පිමිලමයක්ත් තෙක්. ඒ දෙන්නත් එක්ක විකී කතා කරන්න යාලෝ වගේ. විකී නික එක්ක ඉන්නවා දැක්කට පස්සේ විකේගි පරණ කෙල්ලක මන වෙනස්වෙනවා. ඒක නිකීට තේරනෝ ඒ ගැනුලම ඇතරින් ගියාට පස්සේ නිිකී විකීගෙන්න්නහන ඔයයා කෞුද කියලා. එතකොට වික කියන ඒයාමන් කලින් යාර වෙලාහිට ගැනුලම කියල. කියීට හරිමපුදුමයි විකයාගේ පරණ ගෑනුලළමයිත් එක්ක යාළෝවිටඉන්න කෝමද කියලා. ඒවෙලාවි විකී කියනවා, මං අලත් එක්ක කලින් යාළුවෙල්ලා හිටිය තමයි ඒත් දැන් ඒයාල යාගේ අලුත් පෙම්වතුන්න එක් සතුටෙන් ඉන්නවා දැක්කහම මට සතුට හිතනා ඒ නැතුවමට ඊර්ෂය හිතෙන නෑ කියලා. ඒවගේම විකී කියනවා මංහින්ද කවරුහරි ඇඩුවත්තේක මගේ වරදක් කියලා. ඒත් මං වෙනුවෙන් කවුරුහරි ඇඩුවත්තේක මගේ වර දක් නෙවෙයි? මං කවදාවත්ම කාටවත්ම මංහින්ද අඩන්න දෙේන නෑ කියලා. ඒවගේම විකී කියනවා මම කවදාවත් කවරුවත් මෙන්ද ඇඩල නෑ කියලා. පහෝදන් නිකී ඔමාගේ ගෙදරයනවා. එයා ඔමාව හබ වෙන්නේ යන්නේ ඒත් ඒවද්දිී ඔමායාගේ යාලුවන්ට වෙඩින් එකට ඉන්වයිත් කරන ගිහි. එහින්ද ඔමාගේ අම්ම නිකීට කියනවා, ඔමා එනකං ඔයායාගේ කාබරට වෙලා ඉන්න කියලා. ඉතිං නිකී ඔමාගේ කාබරයට යනවා. එතකොට නිකී දකිනවා විකී විනෝත්ව ගහන හැටි. නිකේ අහනවේ ඇයි කියලා. ඒකට හේතුවයා කියනවා. පර්සල්වගයක් පැක්කරමෙන් ඉන්නකොට එයා විනෝත්ගන්නේ එකට උදවිල්ලලා. ඒවෙලාවේ විනෝත් විකීට බැනල කියලා තියෙනවා මං ඔයාවගේ නිකමැක් නෙවෙයි කියලා. ඒහින්දයි විකීට තරහගෙන් විනෝත්ත පහරතීල තියෙන්නේ. ඊට පස්සේ විනෝත් කියනවා ම මේකමගේ තාත්තර කියලා කියලා. ඒම කියලයා පහලට යනවා. එතකට රෙඩ්ඩිකන පුද්ගලයයි එයාගේ පිරිසයිය ගෙදරටයනවා. ඒයාලඉන්න ිව ප්‍රසාද්ද හයාගෙන. ශිව ප්‍රසාත් රෙඩ්ඩිගෙන් කෝටි ගානමුදලක් නයියට අරගෙන. ඒත් එත් තාමත්තයක ගෙවෙලන. සල්ලිල්ලගන්න තම ඇැත්තියෙන්නේ. මෙහි මගුලගයක් තියෙන නිසා කලබලයක් ඇතිකරන්න නැතුමහෙන් යන්න මං සල්ලි පස්ස දෙන්නන් කිය කිව්වත් රෙඩ්ඩියක හන්න නෑ. සල්ලි දෙනකං එහෙහි කියන්න නෑ කියල තමයි රෙඩි කියන්න. මේ විලාම ශිව ප්‍රසාත්ලඟ දෙන්න සල්ලි නැතිීන්ද රෙඩ්ඩි ස්කොයක් දීලා කියනවා මේක අස්සං කරලා දෙන්න කිය. මේ විලා ශිව ප්‍රසාත්්්‍ය වෙන කරන්න දෙයක් නැතින්දයගේ අස්සන් කරනවා. සියව ප්‍රසාාත්න විතරක් නෙවෙයි ඒගේ පුතාටත්තේගේ අස්සන් කරන්න කිය තයි රඩි කියන්න පුතා එක්ොලේ අත්සං කරන්න හදලා ආයමක් පෑන පැත්තකින් කියල කියනවා තාත්තගේ වැඩවලට මට කරතරවිදින්න බැයි කියලා. මේහින්ද ශීවප්‍රසාත්‍ය ලොකුදුකක් දැනෙනවා. ඊට පසේ විකේගේ තාත්ත ඉදිරිපත්වනවා යාසං කරන්න කියලා. එතන විකේගේ තාත්ත විත රක් නෙවෙයි. විකී අඇත්සං කරනවා. මේවෙලා විශව ප්‍රසාත්‍ය තන්ගෙනම ලොකළලඇචජාවා ඇතිවෙනවා. තමන්ගේ පුදතාාව හෙෙන්තියල හැමවෙලේම විකව පහත් කරල කතාකරට අවසා නිද්‍යයායටට ඉත්තුරුණේ විකේ ඒයා තාත්තයිවිත ඩට පස තමයි රඩ ඇති ට න්නේ. එලියට යනගමන්නයා එයාගේ ගෝලයින්ට කියනවා ශිව ප්‍රසාත්ත මේ සල්ලි ගේවාගන්න බැරිවුණුත් හොඳයි හෙමුණොත් මේ ගෙදර අපිට අයි වෙනවන කියලා. මේක විකීට හයනවා. එයා ගෙදරතියන ගේට්ුවක් කොම ලොක් කරනවා? ඊට පස වෙකී රෙඩ්ඩිටයි ඒයාගේ මැර පිරිසටයි හොඳදව හරි දෙනවා. ඊට පස රෙඩ්ඩිගගේ අතේති වුණ එයාලා අත් සංකරපු කොේයාර්ගෙන ඒ රලාදාලා තමයි රෙඩ්ිය ඇතුරු පිරිසවා පව ව. රද්ියඇතුරු පරිට පහරදුන්නට වැඩින්න්න එක සැරසිලි මොකටවත් කිසිමාහනයක් සිද්ධවෙ වන්න දෙන්නේ නෑ. විකේ ගේතුලට ගගේයාට පසේ විනෝදධ්‍යයාට හොඳටම බනිනවා. විනෝදධහ්‍ය මගුල්ගේ අසයයි රන්ඩුනේ කියලා. මේවෙලා විනෝදධ්‍යයාගේ තාත්තට බනිනවා. විනෝත් කියන්නේ යාගේ තාත්තර කිසිම දෙයක්හරයට කරගන්න බැරි වුණා කියලා. ඒ දෙවල් අගෙන හිටපු විකී විනෝත්්‍ය කියන පුංචි කාල විෝත්්‍යඇ ච්චි ප්‍රශ්යක් ගැන. විනෝත් පුංච කාලයාට උනක් හැදදිලලා නගරෙන්න්න හැම ඩොක්ට කෙනෙක්ටම ඒාව පෙන්නවත් කාටවත්තයායට හරියට ප්‍රතිකාරයක් කරගන්න බැරිවෙලා. ඒත් ශිව ප්‍රසාත් හැමවෙලේ මුත්සා කරල තියන්නෙ තමන්ඟි පුතාගේ ජීවිතේ බේරගන්න. එයා එනිවෙනන්ම හැරලා එයායට ප්‍රතිකාර කරලා. ඒවගේ මෙය දෙවියන්ට බාරයක් වෙලා තියෙනවා. පුතා ජීවත්තුනොත් එයා රැකියාවෙන් නිවත්වවා කියලා. අවසායේදී විනෝත්ත සනීපවෙලා. ඒ හින්ද ඒ බාරය ඔප්පු කරන තමයි ශිව ප්‍රසාධ්‍යාගේ රැකියාවෙන් නිවත්වෙලා තියෙන්න්නේ අද මෙච්චර ප්‍ර්ණයක් වෙලා තියද්දිී තාත්තට ඔයාාව ඕනිම කරන වෙලාවෙදි ඔය තාත්තාවව අතැරයන්නේ ද කියලවකි විනෝත්ගෙන් නවා. මේ කතාව දැගත්තට පසේ විනෝත්‍ර ගොඩක් දුක හිතෙනවා. මේ හැමදේම නිකීත් තහගෙන තම ඉන්නේ. විනෝදග අම්මටත් මේ කතාව ඇහෙනවා එයාගේ ඇස්වලෙන් කඳුරු ගලාගෙන වෙටෙනවා. විනෝත්්‍ර තේරෙනෝ යයා කරේ හොඳ දෙයක් නෙවේ කියලා. ඔන්න දැන් කසාද තියන දවස උද්දාවෙනවා. ශිව ප්‍රසාත් කසාද තිීනතැනට යන්නත් නැතුව කාමරෙට වෙලා දුකිින් ඉන්න. දග ිරිඳද ැන හිල් හනව අයිවා දුක්කෙන් ඉන්න කියලා. මගේ පුතා මට ඕනිම වෙලා විදි මාව අතෑර පොහහින්දයි මේ දුක්කින් ඉන්න කෙලා කියන. මේ දේවල් එතනින් කියයන විකේටත් ඇහනවා. ඊට පස්සේ විකේ විවාහමංගල්ල තියන තැන ගහිල්ලා හැමෝටවන්නට අන්න සේදු ලයිරනවා. මේ වෙලාවි ශිව ප්‍රසාතියාගේ වෛෆ් එක්ේ තනට එවා? විවා මංගල්ල චාරිත්‍ර එකන්නෙක ඉෂ්ට වනත් විනෝද්ගවත් ශිව ප්‍රසාාද්්‍යවත් මූඩුවල කිසිම හිනාවක් නෑ. අරතුරේද විනොදයාගේ තාත්තගෙන් සසාමාව ගන්නවා ැන් දෙන්නගේම හිත්තුරට සතුටක් දැනනවා. ඊට පස්සේ තාාත්තයි පුතයි ඩින් ිෙ වැඩ ලස්සනට සිද්ධ කරෙන යනවා. මේ අතරතුරේදී විකීගේ යාලුවන චිට්ටි එයාගේ ගල් න්ඩ විකීටයි නිකීටයි අඳුන්න්නල දෙනවා. චිට්ටි ගල් ෆ රන්ඩ වෙන් කවරුවත් නෙයි? විකි ෆලයිට් කේදිී ආදරෙ කරපු කෙල්ල සුහා. ඒගන චිට්ටි දැනගන්න ඒ වෙලාවෙදි තමයි. ඒගෙන ැගත්හම චි්ි ගොඩක් දුක හිදෙන. ඒයාව අඩුරගන්න කියලා එලියෙන් අයිස්ක්‍රීම්වාහන කරගෙනයනවා.ඒ වෙලා විති නිකී චිට්ටියෙක්ක කියනවා ඒගේ වැඩහොම තමයි ඒව ගණගන්න එපා කියලා. මේ වෙලාවිදි චිත්්ටි කියනවා මගේ අලුවගෙන වැරදි කියන්න එපාාවයා එයා ගොඩක් හොඳගෙනෙක් කියලලා මම දන්නවා කියලා. එයා විකීගෙන ගොඩක් හොඳ දේවල් තමයි කියන්නේ. ඒ දේවල් එක්ක විකීගෙන්න ලොකු පැහැදීමක් නිකිය ගහිතේ ඇතිවෙනවා. ඊට පසින් මේ ඒය ගෙතර යනවා ඔන්නන්නේඒ නිදවසට උදාවේ. දේ ීට කෝල්ලක් කරගෙන හනවා ඔය හසර මොද කරන්න කියලා. ඒවෙලාවිදි විකී කියනවා මගේ යාලුවේ කවසර ලබ් එක කෝපන් කරන මං ඒකට යන්න තමයි ඉන්න කියල. නිකී කියනවා එයටටත් විකක්ක යන්න එන්නඕන කියලා. ඔන්න ඉතින් එදා හවස දෙන්නම ලබ් එකට යනවා. එතන ගාට පස්සේ විකීගේ ගෑනු යාලෝටික යාාවවැදගෙන පැත්තට යනවා. එදවල් දකල නිකීට ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඉතින් නිකී හදන්න ඇතිනින් යන්න. ඒවලා තතිරිින් යනො මල්පකරක් අතිගත්ත කෙනෙ. ඒ කෙනාගයන්ගේ විකී හැප්පෙනවා. ඒත් එක්කම මල් පකරටික බිමට වැටෙනවා. විකේ මල්තිික අහුලගෙන කෙරාට කතා කරනවා එතකොට හැරි ලබලන්න නිකී නිකී හිතන්නේ විකීයාට මල් දෙන්නාදනවා කියලා. ලබ්බ එක ඩජක පලේකරනෙනත් හිතන්නේ විකී නිකීට ප්‍රපෝස් කරණහාාදනෝ කියලා ඒ නිසා හැමෝම මේ දෙනට සුබපතනවා මේවෙල්ලාවි වික හැමෝට මහෙන්න්න කියනවා ඕල හැමෝම වැරදියට තේරුම් අර්ගෙනන්නේ නිකී කියන්නන්නේ මගේ නෑදාෑය කියලා මනැතු මෙයාමගේ ගල් ්‍රන්් නිමේ කියල කි කිය කියනවා විකහෙම කිවට පස්සේ නිකීට තවත් දුකහිදෙනවා ඊට පස්සේ නිකී විකීවලියට එක්ගන ගිහිල්ලා කියනවා අධදඉදංගුවයා කාටවත් කියන්න එපා මංගයාගේ නෑදයයි කියලා අපි ආදර සම්බන්ධයක් පටන්ගම කියලා හැබැයි ඒක විකීට විශ්ෝස කරන්න පුළුවන් දෙයක් නෙවේ යා ගොඩක් පුදුමමෙනවා මේ වෙලා විකී නිකීගේෙන් නහනවා ඔයා මටහෙම කිව්ේ ඇත්තරම මාව කසාදමඳන්න හිතාගෙනද ඒ මත් නැත්තං තිකදවසක් ආශ්‍රය කරල අතාරෙන්න්න හිතාගෙනද කියලා බැයි නිකී නනිි සාද බඳින්නම ආදරේ කරන්න. ඒත් නිකී කියනවා මටේ ගැන තේරුමක් නෑ කියලා. ඒත් නිකීට දැන් ඕනිි විකීව කොහොමහරි යාලු කරගන්න. ඉතිං නිකී විකීට කියනවා අපි හෙනම් මාස දෙකකට යාළුවම ඊට පස්සේ අපිට තේරණෙනවන අපි දෙන්න ගැලපෙනවා කියලා අපි ගෙවල්වෙලායටත් කියලා කසාද බඳිව කියලා. ඉතිං විකයේකට කැමති වෙනවා. දැන් විකීහ දන්නේ නිකීවකිස් කරන්න. ඒවෙලාවි නිකී විකීට කම්බුල් පහරක් එල්ල කරලා කියනවා යා කලින් ආදරය කරපු කෙල්ල වගේනෙවෙයි මම මට හිතුන දවසක තමයි මං ඔයාාව කිස් කරන්න කියලා ඔන්නට පස්සේ දෙන්න ආදර සම්බධතාව පටන්ගන්නවා දැන් නිිකී හැමවෙල්ලාවෙන් විකීට කෝල් කරනවා. විකී කෝල්ස් ආංස කරෙන් ඇත්තං නිකීඒයාගගේ ගෙදලට ගහින්නාව හැරවනවා ඒවගේම සතතියෙන් සතිය කේක් ගෙනහල්ලා විකීට කවල අනිවසරි සමරනවා ඒවගේම නිකී විකීට වෙන කෙල්ලො දිහා බලන්න ඉඩතියන්නේෙ නෑ දැන්විකීට අඳින්න පලදි කන්න බොන්න ඇවිදින්න මේ හැමදේම කරන්න සිද්ධ වෙලා තියන්න නිකී ඕන දිහයට. දැන් විකීට මේක හරිම වදයක් වෙලා තියෙන්නේ. දවසක් ගෙදර කවුරුත් නැතිවෙලාවෙ නිකී විකීට කියනෝයාගේ කාම්මරයට එන්න කියලා. ඊට පස්සෙයා විකීට බෝනික්කෙත් දෙනවා. ඒ නිකී ආසම බෝනිික්කා. නිකී මීට කලින් හිත්තාග නිදලා තියෙනවා කවදධරය ආදර කරන ෙනට ෑමේ බෝනිික්ක දෙනවා කියලා. කදේ බොනික් කිනකොට එඒ ආදරේ කරන කෙනාට නිකීව මතක් වෙනව දකිනක තමයි නිකී කැමැත්ත. ඒ බෝනිික්කාා බින් දෙෙන බෝනික්කයක්. විකීට කර කියයාගන්න දෙයක් නැතු එයායගේ බෝනිිකක් තරගෙන නැතිරින් යනවා. ඊට පස්සේ චිට්ටි ඇවිල්ලා විකීගාව තිබන සරාගේ පින්තූර ඇතු ලත් සඟරා ඔක්කොම එකතු කරගන්නවා. චිට්ටිය පොත්තිික ගන්නේ විකීගාව දැන්ඉන්න බෝනිික්කයෙක් හිද. මේකට විකට හොඳටම තරහයන. ඉතින් ඒයා බෝනිික්කව ී කරන? නික් බිඳල කෙනෙක්නෙ? විකී ඒ බෝනික්ක විසිකරාට පස්සේ බෝනික්ක බිඳනවා. දැන් විකීටයි චි්ිටයි කර කියයාගන්න දෙයක් නැති වෙනවා. මේකට මොකද කරන්න කියලා මේ දෙන්න කල්පනා කරන්නත් කලින් නික ඇතනටෙනනවා. ඒ දකිනවා අයදීපු පෝනික්ක බිඳිලතියෙන හැටි. මේ වෙෙල්ලාවෙ විකී නිකියයෙක්ක කියනවා මේ බෝනික්ක කෙඩුවේ මනෙවෙ චිට්ටි කියලා. එතකොම චිට්ි ගෝලුවට ෆෑන් එක කඩාගෙන වැටෙනවා. ඒ විකී බොරුවක් ේපු හින්ද. ට පස විකී නිකීකගෙන් සමාවරගෙනකී නෝ මංඒක හිතල කරපු දෙයක් නෙවෙයි කියලා. නිචී හිතනවා එයා විකීට කරදරයක් වෙන්න ඇැති කියලා. ඒනිසා යාල එල්ලියට ගීන්ඒගැෙන කතා කරනවා. නිකී ඇත්තටම විකීට වදයක්ක්ුණ හින්ද ඒාවට ත්‍රිප්කක්වත් එක්ගෙනග හිල්ලනෑ. ඒවගේම දැන්නයාලා හරියට ෆෝන් කෝල්ස්වත් ගන්න නෑ. ඒදේවල්හින්ද නිකීඉන්නෙගොඩක් දුකින්. ඒත් විකී කියනවා මටෝයා කරදයක් නෙේ ඔය බලපරත් වෙච්චදවල් මං ෂ් කරන්න කිය. මේ වෙලාවෙතනට නිකේගේ අයියයිනවා. මේ දෙන්න ආදර සම්බධතාවේ පටන් අරගෙන තියෙන්නේෙ හොරෙන්නේ ඉතිං විකී නිකීව එයාගේ කාරගේ නිිකේට දානවා. ඊට පසේ විකේතනින් යනවා. දෙැන්න අපිට පෙන්වන්නේ විකීලග ගෙදරායි නිකීලග ගෙදරයයිකට කෑමකාණ දර්ශනය. විකී ඉන්නෙම නිකීගේ ලඟින්. මේහින්ද පෞුල් දෙකයායියටම මෙයාලගෙන සැකයක් ඇති වෙනවා. කෑම කාලි විරුවුණනාට පස්සේ නිිකේගේ අයියවිල්ල විකීට කියනවා නිකීතව දවස් දෙකින් මෙහෙ යනවා. නැතිවුණනාට පස්සේ ට පාලු හිතෙයි පුළුවන් යාව ඩිකියනෙවේ ඔයාගේ හදවතේ තියාගන්න කියලා. ඒක යන කලින්දවසි නිකීගයිය විකීහා නිකීව දෙකලා. ඒවගේම නිිකීව කාරකයේ ඩිකිය දාගනය නොත්තයා දෙකලා. දැන් විකට කරකයාගන්න දෙයක් නැති වෙන. දැං විකීට මේක ඇති වෙලා තියෙන්නේ ඉතිංන් යා චිට්ටියක කියනවා මට තෞදුරටත් මේ සම්බන්ධය පවත්වගෙන යන්න බෑ අපේ සම්බන්ධගෙන ගෙදෙන නොදැනගෙන කිය ඒ සම්බන්ධයඇතුවල හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නිකගේ කැමැත්ත ටැනෝ විතරයි එඇත් එක් ඉන්නකොට මහිරවෙලාවගේ දැනව කියේලත්වයා කියනවා. චිප්ටිනන් කියන්නේ නික කියන්න හැරිම හොඳ ගෑනු ලමක් අගේ සිමවරදක් නෑ කියලා. ඒත් වික නිකීට පොඩ්ඩක්වත් කැමතින. නික මේ හැම දෙයක්ම හකිර තම ඉදර යෙන්නේ. ඊට පස්සේ ආයතනින් යනවා. ගෙදර හැමෝම සාලට වෙලා බලාගෙනෙන්නේ වි කියනකං. එයාල ටෝනි මේ දෙන්නගේ සම්බන්ධයග කතා කරන්න. කිය හා චිට්ි දෙන්න සාලිට ආවට පස්සේ ගෙදරය ඒ ගැන කතා කරන්න කලින් නිකී හැමෝටමහන්න කියනවා විකීමට කැමති නෑ කියලා. ඊට පස්සේ නිකී විකීල්ඟට ගිහින් කියනවා? මං මේ හැමදේමකරේ ගොඩක් ආසාවෙන් මංහිතය ඔයත්මට ඇත්තට මාදරය කරනෝ කියලා ඒත් මන් දැන්දන්නවා ඔයාට මාව වදයක් වෙලා තියන්නේ ඒනිසා මංමහින් යන්නන් කියලත් නගේ කියනවා. ඊට පස නිකේඒවලෙම ෙහි යන්න පිටත්වෙනවා. විකීට වචනයක් වත් කියගන්න ඉඩ ලැබෙනනේ ීටත් නිි කරල තිබුණන මේක තමයි. මොකද විකීට නිකීව කරදරයක් වෙලා තමයි තිබුණේ. එත් නිකීහෙෙන් ගියට පස්සේ විකීට හැමවෙලේම නිකියව මතක් වෙනවා. නිකිත්තේ විදිහම තමයි. එයත් විකීනැතුව ගොඩක් දුෙන් ඉන්නේ. මේ අතරදි විකී තීරණය කරනවා නිකීගේ කැඩුණු බෝනිික් කවාපව් හතන් ඕන කියල්. ඊට පස්සේ විකේ බෝනිික්කව තිබුණ විදිහටම හදලා නිකී කැමති විදිහයටට කොන්ඩකපන්න එයා කැමති විදිහයට අඳින්න පලදින පටන්ගන්නවා. කාලේහොම ගත්ත වෙනවා. ඔමාට දැන් දරුවක් ලැබන්න තමයිඉන්නේ නිසා විකගේ පවුල හැමෝම මගේකිදරට යනවා. විකීහට යන්න නිකේගේ පවලයායට මනදීගන්නක් බැරුව. ඒත් නිකේගේ පෞවලයා ගොඩක් ආතරන්න කිය පිලිගන්නවා. ඒත් ඒ ගැනත් නිකේට තවත් දුකහිතනවා. මොකද තමන් නිකීට දුකක් දුන්න කියලා එයාගේ හර්ද සාක්ෂයට හැමවෙලේබ කියනවා. ඉතින් වික ෂෝර පත්තක ටක්රන ගේිල් හනව මං ඔයා නගිට ලොකුත් දුකක් දුන්නන්නේේ ඒත් යාගගේ පෞල්ලයාගේ කිසිදයක් මතකනෑවගේ අයිමට හොඳින් සලරන්න කිය. කො කිෂෝර කියයනවා මගේ නංගිම මෙහිංගීිය ඔයාගෙන් බලාපොරොතිච දේල් එයාට නොලබුණ හින්දා එම නැතුව ඔයායට කිසිම වරදක් කර නෑන කියලා ඒත් විකීනං කියන්නේ මට හිතෙන්නේ මංයාට ලොකු වරදක් කරා කියලා ඒවගේම යා මගේ ජීවිතන් ගියාට පස්සේ මගේ ජීවිතයමට ලොකු හිස්කමක් දැනුන කියලා එතකොට කිෂෝක කියයනවා ඔයා කලනුත් ගොඩක් ගෑනු මතකේ අල්ු වෙලා හිටිය එත් ඒයි ගියා කියලවට කිසිම දුකක් දැනුන නෑනේ ඒ කියන්නවා ඇත්තරම මගේ නංගිට ආදරය කරාද කියලා කොට විීටත් හිතිනවා එයා දැන් ඇත්තරම නිීට තරය කරන්න පටන්ගරගෙන කියලා එනිසා අය තීරණය කරනවා නිකීව හොයාගෙන යන්න ඕන කියලා නිකීනගේ වාාමලයි ගෙදර ඉත්තින් විකී එහට ඇන්න පිටත්වෙනවා විකීට හෙට ගිහින් නත්‍ර වෙන්න තැනක් ඕනහින්ද. විකීග තාත්ත එයාගේ යාළුවෙක්ගේ පුතෙක්කෝ එවනවා එයාපෝට්ටකට ගිහි විකීවගන්න කියලා විකීග තාත්තගේ යාළුවගේ පුතාගෙනම පොල්ලාරාවෝ එ කරන්න අලතෙන් එන්න ෆිල්ම් වල කොපයාරගෙන හොරට විකුණනේක. ඉතින් පුල්ලාරාාවෝ ඒපොට්කට ඇඉල්ලා විකීව ගන්නවා. පුල්ලාරාෝතෙක ග්‍යාට පස්සේ විකීට තේරනොමයක් බිස්නස්සක මොකද කියලා. ඉතින් විකී හදන්න ඉක්මනින් ඇතන යන්න. විකී නිකීන්න ලොකේෂනක පෙන්න්නලා පුල්ලාරාවට කියනව එතන හොයා ගන්න උදව් කරන්න කියලා. බලනකොට නිකීන්නේ පුල්ලාරෝග අල්ලපු කෙදෙර. විකීහට යන්න යනකොට නිකේ එලියටනවා. එයා නිකීව දෙකලා පුදුමේන් වගේ විකී කියල කෑගනවා. කොටේඉන්න හැමෝම විකකෝ කියලා එයායට ගහන්න වගේ දුවගෙන නවා. ඒකට හේතුව තයි නිකී මෙහිට ආවට පස්සේ විකේගෙන හැමදේම අසල්වාසයන්ට කියලා හොඳට මන්ඩලා. එය අසල්වාසින්ට කියලා තියෙන්නේ විකී කියන ගොඩක් නර්ක කොල්ලෙ එයා තමන්න රැවැට්ටුව කියලා. එනිසා අසල්වාසින් හැමෝම විකී කියෙන තරහකින් ඉන්න. ඒගොල්ල එතරන අාවට පස්සෙ නිකී කියනවා විකී මෙතන ටාවවෙන්නේ මට නිකමට යයා මතක් වුණා කියලා. ල්ලාලව එතන විකි කියඉන්නහින්නද නිකගේ මමාමට සකයක් ඇතිවෙලා එඒ අහනව අරයද වික කියන්න කියල්. පුල්ලරාවෝ කියනවා අරඉන්න මගේ නෑදැගෙනෙ එයාගේ නම ක්‍රෂ්ණ කියලා. විකීත් වැඩ අතාරෙන්න්නේනෑ එයා චාට බස් කියලා නිකීගේ මාමාවවරවටගෙන එදා දවල් කෑමට හෙට යනවා. විකී හැමෝට මහොරෙක් නිකියින් සමවිල්ලනවා. ඒත් නිකේයටට සබාව දෙන්නේ නෑ. පහුවෙනද විකී නිකී ඉන්නගෙර හැමෝටම තෑග අරගෙනයනවා. ඒත් නිකේ තෑග ගන්න නැතු ඒකාපව විකටම දෙනවා. ීතේ ෑැගහ පව ගඩ නැත්වඒ එක බමින් තියේලා අපව් යනවා. රැවුණට පස්ේ නික එල්ලියට ඇවිල්ලේ තෑග ඇට ගන්නවා. ඒදිහා ඇතඉදං විකී බලාගෙනඉන්නවා. එයා නෙක්කීට කියන පොඩ්ඩක් ඔොත් තඇංග ඇල බලන්න කියලා. බන්නකොට ඒකි තියන්නේ නිකී විකීට දුන්න ඒයාගේ අතින් බිඳුණ බෝනික්ක. ඒක දෙැකපු නිකී කියවා ඔයා මේ බිඳුණු බෝනිික්කව ආපව් හැදුවට ඒක කැඩුණු පාරවල් තාමත් තියෙනවා. ඒ විදිහට මගේ හදවතත් දැම් බිඳල තියෙන්න්නේ යිමත් හදන් හැදුවටඒ පාරවල්තාමත් හදවත තියනවා කියෙලා කියනවා. විකඒක ගණගන්නන්න ඇතු. හැපේ අනිවසිර කියල කේක එකක් අපපල නිකීට කවන්න හැදනවා. නිකී ඒක කන්නතුව මුළුකේක් එකකම විසි කරල දානවා. එතකොට විකීට තේරනවා නිකී කොච්චලනන් දුක් වෙඳන්න ඇත්ත කියලා. නික යනෝ ෆොටෝග්‍රෆිගන්න ගෙනගන්න ක්ලාසි එකකට. ඒකේ උගන්වන මැඩම් මොඩල්ස්ල දෙන්නෙක් ගෙන්වල මේලාමයින්ට ෆොටෝගාන විති කියල දෙනවා. ඒකට මැඩම් විකේවත් ගන්නගෙන ැනුලමයි හැමෝමිල්ලන්න විකීව. නිකේ විතරයි විකේව ඉල්ලන්නේ නැත්ති. ඉතිං මැඩම් තේරණය කරනවා නිකීට විකීවම ලබාදින්න. නිකීට කැමරාව අර්ගෙනන පිමිලාමය නිකීට ලංවෙන්නආදනවා. විකඒට හරස් වෙනවා. ඒකටත් නිකීට හොඳටම තරහයනවා. ඒවෙලාවි නිකේගේයාලුුවල්ලින්ටත් විකීට හොඳටම බනිනවා. ඊට පස්ස විකීල් ලින්නට බැනලා කියනවා ඔයාට බොයිෆරෙන්න් කෙනෙක්කින්නවන. යා ඔයාව අතාරන්න ඕන කියලා. ඊට පස්යාලා පැත්තකට යනවා ෆොටෝස් ගන්න කියලා. ඒ වෙලා විකීට බොබ් බොග ුණ ගහැනවා. බොබ් කියන්නේ විකී කොලේච්ච හිටපු තරාකාරය. බොබ්බ ඇවිල්ලතියන්නේෙත් ෆොට ෝග්‍රෆ ගැන ෙන ගන්න ලාසිකට එය හැමෝමිස්සරා නිකීට අපහස කරනවා විකී වගේ කොල් එක්කො තවරගත්තට. නිකීටකටත් හොඳටම තරහයනෝ. ඊට පස්ේ විකී බොබ්ට ගහන්න හදලා නිකී හින්දයක නතර කරනවා. ඊට පස්ස විකී කරන්නන්නේ බොබ්ග ගගේල් ෆ්‍රල්ලඟට ගෙල්ලලා එත් ඒක කතා කරමිලින ෆොටෝ එක බොබ්ට අනික. දක්කාහ බොබ්ට හොඳම තරහයනවා ඉතින් යා ඇයා ගේල් රෙන්න් හොයාගෙන ගින්න්නේ අට කම්මුල් පහරක් ගහන. බලනකොට වික කරලා තිෙන්නේ බොප්ි ගල් ෆරන්්ගෙන් ක්ලාලස් තියන වෙලාව යහනික. එමනැතුයා වෙන වරදක් කරලා නෑ. නමුත් බොබ් හිතල තියන්නේ විකාව යාලු කරගන්න ඇදව කියලා. ඊට පස්සේ බොබ් වික එක රන්්ඩුවට යනවා. ඒ දෙන්න හොඳටම ගහගන්නවා. නමුත් අන්තිමේ දෙද්දිනන්න විකී. ඊට පස්සේ විකී බොප් කියනවා ඔයාමගේ ගල් ෆ්‍රෙන්න්් අහස කරපු හින්දයි මම්ම එම කරේ තමගේගල් ්‍රටත් ගරන්න ගෙනගන්න කියලා. ඒකින් පසේ ොබ්ි ගල් රෙන්න්් යටට කම්බොල් පහරක්ගහලා ආදරි සම්බන්ධතාවත් නතර කරල දානෝ. නිිකියෝ බලන්න මනමාලෙක්ෙනවා නිකී ඉදරට. ඒක දෙක පු විකිීත් නිකී රෑගෙදරට යනවා. නිකේගේ මනමාලයක් ගොඩක් පෝසක් කොල්ලෙක්. විකී තීරණය කරනවා නිකගේ මනමාල ඇත්තෙක්ක සෙට්වෙන්න්න ඕන කියලා. ඉතින් එදා රෑම විකිී නිකීගේ මනවාල ඇත්ෙක් සෙට්ටල කතාබා කරන. වෙල්ලාවේ මනවායාගේ කටින් කියවනෙනවා යයා ඇත්තරම පෝසත් කොල් එක්නෙවෙේ එයා නිකීට බොරු කිෙව කියලා. ඉතින් විකයේ ඔක්කොම රෙකෝඩ් කරලා ඒක පෙන්න එකකට දාලා ඒ නිකීගි මාමගේ ගේස්සරයින් ගහින්දයනවා. එකගේ මාමහිතන්නෙ ෆිල්ම එකක් කියලා ෆිල්ම්ම එකක් කියලා හිතරල යක බලවා. ටික් වෙලා බලාගනයන කොටතමයා දකින්න නිිකීගගේ මනවායා තමයි ඉන්න කියලා. ඒකෙන් පස්ස නිකීග මාම දැනගන්නවා එ මනමායාලයා බොරුකාරක් කියලා ට පෙස ම හොඳර රාගහිල්ලයා නමලයා ේලෝගන්නවා ඒක ඔප්පු කරගන්න උදව් කරේ විකහින්න නිකේ ගෙමාමයාට ස්තුූති කරනවා. දැංවිකීට හරිම සතුටුයි. දවසක් ලින්ඩා නිකීත්තෙක් විකීගගතරට එනවා. ලිින්ඩ එන්න ලොකු දරහකින් එයා හෙම තරහි එන්න හේතුවමොකක්ද දන්නාද එදා විකී කියපුදේ හරිගිහින් වික කිය පු දදිට ලින්ඩ බෝයි ෙන්න් යා තෑරල. ති ලින්ඩ ගැන විකියක් කිව්වාම වික ගහින් ලින්ඩගේ බෝයි ෆරඩ් එක කතාා කරලා ඒ දෙන්නගේ ප්‍රශ්නි විසඳලා ඒ දෙන්න එකතු කරනවා. ඊට පස්සෙ ලින්ඩ නිකීට කියනවා විකී කියල කියන්න හරිහොඳ කෙනෙ කියයාට කැමතිවෙන්න කියල. ඒකට නිකීට හොන්දටම තරයනෝ. විකී දිගටම නිකියගේ පස්සෙෙන් යනවා. දවසක් කානිවල් එකකදි නිකීට කේකෙකක් කපන්ට අස්ථාවයි ලැබෙනවා. බලනකොටේ ඒේක්ක එක සදදානන් කරලතේෙ වික. නිකී දෙනගත්තට පස්සයා විකට හොඳටම වලනිනවා. විකීටත් වදරටත් මේක ඉවසන්න බැරිහින්ද එයා සොර කියලා ඇතරින් යනවා. හපව් යමෙන්ලඉන්න විකීව බොබ් වාහනයකින් හප්නවා. ඊට පස්සේ බොබ්බයාගේ පිරිසත් එක් විකීට හොඳටව පහර දෙෙනවා. එම ගහන්න හේතුව තමයි විකේහින්ද බොබ්ගේ ගල් ෆන්් ඒවත්ත අරපු එක. බොබ් ඇතුරු පිරිස විකීට පහරන්න හැට නිකී දැකිනවා ඒකදක පු නිිකේ තන දුවගනයනවා. බොබ් දන්නවන නිකී කියන්න වික ගල් ෆ් කිය තින් බොබ් යගේ පිරිස යවනවා නිකියවත් අල්ලගන්න කියලා. ඔන්න එතකො තමයි විකී නැගටලා බොබ්ටයි බොබ්ගි පිරිසටයි පහර දෙන්න පටන්ගන්න. විකී මෙච්චර වෙලා බොබ්ට පහර නොදී ඉඳල තියෙන්නේ විකී හින්ද බොබ්ග ගල් ෆන්් ඒවා අත ඇරපු නිසා. හැබයි බොබ් නිකීට කරදර කරන්න ආපුහින්ද විකී නැිටලලා බොබ්ගි පිරිසටයි බොබ්ටයි හොඳදව පහර දෙනවා. විකීටත් තුවාල වෙනවා ඉතින් නිකී වික හස්පිට ඇඩමිට් කරවන ීරරි සනි එපුනාාට පස්සේ පුල්ලාරාාවෝූ විකීව ගෙදර එක්ගෙන යනවා විකීව බලන්න නිකීඉන්නඇවිත් ආපවහැරලයනෝ ඒත් පුල්ලාරාවෝ එක දැකලා එක විකීක්ක කියනවා ඒකෙන් විකීර ිකක් සතුරුහිතනෝ. පහෝදාවිද්දි මේ සිදුවීමම නිිකේගේ අම්මටයිතාත්තටයි තරච වෙනවා. ඉතිං නිකීගේ අම්මයි තාත්තයි එයාාව බලන්න மாමල ෙදරටයෙනෝ. යාලට අරච වෙලා තියන්නේ கொොල්ලො සෙට්ටක් නිීට කරදර කරන්න ඇවිල්ලා ල්ලරෝගේ නෑදායෙක් තමයි එයා ඔබේරගෙන යන කියලා. ඒ නිසා නිකේගේ අම්මටයි තාත්තටයි ඕනිව වෙනවා නිකී ඔබේරගත්තක කියෙන අඩ ස්තතුති කරන්න ඒත් ඒයි නිවිකී කියරයාල දන්නේ නෑ. ඒහින්දම ලිකී කැමති වෙන්න නෑ අමයිතාත්තයි හට යනවඩ. ඒත් කොහමහරි මාමත එක්ක නිකේගේ අම්මයි තාත්තයි පුල්ලාාරාෝගේ ගෙතරට යනවා. ඒට ගයාට පස්සේ තමයි නිකේට උදව කරලතියෙන් විකී කිය ඇල දැනගන්නේ. ඒත් නිකීගේ මාමනන් කියන්නේ මේයින්න පුල්ලාරාාවගගේ ඥාතතිෙක් එයාග නම ක්‍රෂ් කියල. ති නිකග අම්මටයිතාත්තට ඇත්වට තේරෙනවා. ඉං යාලත් විකව අඳරණනෑාවගේ රඟපානවා. නිකේගේ අම්මයිතාත්තයි අපහු මාමගේ ගෙදරට ගියාට පස නිකීගේ මාම කියනවා නිකීට ගැලපනම් කෙන ක්‍රිෂ්ණ කියලා. නිකේගේ අම්යිතාත්තයි එක පයි මේකට කැමැති වෙනවා. ඊට පස්සේ නිකියගේ මාමඒ එකක් පුල්ලාරෝට කියන. ඉතිං ඒක විකීටත් අතාරංචි වෙනවා. ඒත් නිකී පුල්ලාරාගගේ ගෙදරට ගිහින් විකීට කියනවා මංඔයාට කැමතිනෑ කවදාවත් අපට එක වෙෙන් බෑේ. යාමිෙහි යන්න කියලත් නිිකහි කියනවා. ඒහහින්ද විකී ගෙහිත හොඳදටමරිදෙනවා. ඉතින් විකී තීරණය කරනවා අපවහෙෙන් යන්න ඕන කියලා. වික අහව යන්න කලින් පුල්ලාාරාවට කියනවා ම යාලුවෙක් විදිහට තමයි ඔයටට මේේදේවල් කියන්න වා කරගෙනයන රැකියාවගොඩක් වැරදිියකක් ඒනිසායි එකක නතරකරන්න කියලා. ඉතින් පුල්ලාාරාවොත් ඒක තේරුම් අරගෙන එයා කරගෙනයන හොර ව්‍යාපාරය නතරරන්න තීරණයගන්නවා. පස්සේ විකී නිකීගේ මාමලෑ ගෙදරට ගිහින් කියනවා ම ඇතටම පුල්ාරාවෝග නෑදෑ එක්නෙවෙ, මගේ නම ක්‍රෂ්ණනෙවෙේ මගේ ඇත්ත නමවිකේ කියල ඒවගේ සිද් වන හැම දෙයක්ම ලාමට පැහැදිරිි කරලා දෙනවා. ඒවගේ අයාග හිත්තෙන් නිකී කියෙන තියෙන ආදරත් නිකේ ගම් යිතාත්තා ඉස්සරහම කියනවා. ඊට පස්සේ විකී නිකේගේ බෝනිික්කව මේසෙවුඩින්තියලා එයා පෝට්කට යන්න පිටත්වෙනවා. කේගේ අම්ම නිකීට පැනල කියනවා විකී කියල කියන ගොඩක් හොඳ කෙනෙක්? ඇයි අට යන්නට දුන්නේ කියලා ත් නිකී නං කියන්නේ විකී කියන්නේ බොරුකාර කියලා. මෙවිලාවෙ නිකියගේ අම්ම කියනවා. ඔයාගේ තාත්තා හැමදාම මංහදන කෝපියක වීසිකරනවා. එයා මට නොකියම කෝපියක වීසිකරන්නේ මාත එක්ක තියෙන තරහකට නෙවේ මට තියෙන ආදරය හින්ද කියන. විවගේම විකිත් ඔයා එයට ගොඩක් කරදර කරන හින්දා ඔයා ගොඩක්යාට නීතිධන හින්දා, ඒ ගැෙන ඔයාට නොකියයා බොරුවක් කියන්න නැත්තේ ඔයාගේ හිතරිදේ කියලා හිතලවෙන්න නැති කියෙලම්ම කියනවා. ඒවගේම විකී ඇවිල්ලා නිකීගේ ආදරේ ගැන කියලා ඇඩුව කියලත් තම කියනවා. ඒක ඇහුවට පස්සෙනං නිකීට විකීගෙන පැහැදීමක් ඇතිවෙනවා. මොක දෙයා දන්නවා විකී කියල කියන්නේ ලේසියෙන් අඩන කෙනෙක් නෙවී කියලා. එයා බෝනිික්ක අවත් අරගෙන විකීව හොයාගෙන යාපෝට්ටකට යනවා. එහම යනකොටත් විකී ගැනුලමෙක් කතා කරමින් තම ඉන්නේ. ඒක දෙකල නිකීට හොඳටම තරහයනවා. නිකීඇත්තනට ගිහිල් එ ගෑනුලමට කමුල් පහක් එල්ල කරලා යායට හොඳට පනින. ගනලම වික් කිය ලන්ට ඇවිල්ල තිෙන්නන්නේ යාගේම වෙඩි එකට එන්න කියලා ඉේශනක දෙන්න. ඊට පස්සෙන්නේකී විකීට ආදරයි කියලා එයා පොට්ට කේදිමයාව කිස් කරනවා. ඒ විදිහට මේ දෙෙන්න්න ආයි මත්්‍යයාලගේ ආදරකතාව පටන්ගන්නවා. විකී පොරොදු වෙන එයන්න්නකී කියන විදිහටම ඉන්නන් කියලා. ඒවගේ මං යි කෙල්ලෙක් දිය හැ කරල වත් බලන්නනෑ කියලවෙකි පොරොද වෙනවා ඒවිලාවෙම චිච්ටිට අනතුරක් වෙනවා. ඒ කියන්න වික ොර ොරොන්දුවක් තමයි දීරති. දෙන්න යාපෝට්කේද ආාහවු ගෙරයන්න පිටත්වෙනවා? ඒ අනකොට අත්තර මගදි මෙයාලාම පොලිසියෙන් නත්‍ර කරනවා. එතර ගස්සෙන පොලිස් කාන්තාවක් කන්නවා. ඒ පොලිස් කාන්තාව දැකපුගමන් විකේග පුරුදු ගැතිමතුවෙනවා. ඉබේටම විකීට ඇහැක් ගැහෙනවා. ඒවගේ මේ ඒ වෙලාවෙ නිකී විකීට කියනවා ඒ පොලිස් නිලධාරිනියෝ ශේ් කරගන්න කියලා. මේක විකීටත් ලැබුණ හොඳ චාන්සකක්. ඉතින් විකී ඒ අට සූපුරුදු විදිහටම රාගී බැල්ම ඒ පොලස් නිධාරණී ලඟට යනවා. ඒ කියන්නේ විකීගේ පුරුද්ද කවදාවත්ම අතඇරෙන්නේ නෑ. හැබැයි කොච්චර කෙල්ලො පස්සෙටියත් විකී ඇත්ත්‍ර මාතරය කරන්නේ නිකීට විතරයි. ඉතින් ඔන්න ඔ විදිහයට තමයි මේ ලස්සන මලස්සර කතාව අවසන් වන්න ඉන් ව මේඩට කැමතිනම් ලයිකල්තාන්න වගේ මේ ගැනෝලගල් හස් කමෙන්ට් කරන්න අමත කරන්නවා. अ රි ලා ගේ cyane ක්ති. रे चच cinemakawa එකතුनला ද සන්න හැමෝட सुबබදා.